ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩලයේ සාකච්ඡාවක් එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මහමැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ගැනුණා. අපි පක්ෂයක් විදියට ඊළඟ මැතිවරණයට අපි සූදානම් වෙනවා. පැහැදිලිවම අපි අල්පිටිය ඡන්දය ජයග්‍රහණය කරන්න ප්‍රාදේශීය ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා. මේ පක්ෂයක් විදියට අපි ඉදිරිපත් වීම පිළිබඳවත් අපි එකතු වෙන්නේ කාත් එක්කද සාකච්ඡා කරන්නේ කාත් එක්කද කියන කාරණා පිළිබඳව තීන්දුව කීපයක් අපි ගත්තා. මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුළ අපි තාමත් පුළුල්ව අලුත් බලවේගයක් විදියට ගොඩනගෙනවා. එතුමාගේ පැහැදිලිවම උපදේශය වුණේ මේ අපේ වමේ දේශපාලන කඳවුර අපි ආරක්ෂා කළ යුතුයි. වගේම ප්‍රතිපත්තිකරක දේශපාලනයක් අපි කරන්න ඕනේ. ඉතිහාසය ගත්තත් අපි මෙවැනි ආකාරයට අපේ වමේ කඳවුර වැටිච්ච අවස්ථාවල් තියෙනවා. හැබැයි කඳවුර අපි අතහැරලා ගියේ නැහැ. ඉතින් ඉඳ ඒ කඳවුර ආරක්ෂා කරගෙන නවීකරණය වෙලා ඉස්සරහට යන්න කියන කාරණය තමයි එතුමාගේ උපදේශය. දැන් UMP එක පුනර් සන්ධානය හදනවා කියලා යෝජනා කළා තියෙනවා. ඒ සන්ධානෙත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. දැන්ට එහෙම තීන්දුවක් නැහැ අපේ. ඉතින් එක්සත් ජාතික පක්ෂය එක්ක අපේ ප්‍රතිපත්තිමය කාරණාවක් නිසා තමයි අපි වෙන්ුණේ. මම හිතනවා මේ ප්‍රතිපත්තිමය කාරණා අදටත් අදාළයි. මේ ඉදිරියේදී අපි ගන්න දේශපාලන තීන්දුව මේ රටේ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් අපේ කඳවුර ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි ගන්නවා. මානතිවරණේ මොනවාගේ බලාපොරොත්තුද තියෙනවා? බහුතර මන්ත්‍රී ප්‍රමාණයක් ලබා ගැනීම තමයි අපේ ඉලක්කය. අනුර කුමාර සනායක වර්තමාන ජනාධිපතිවරයා 3% තිබෙද්දී එතුමා ප්‍රබලයක් වුණේ නැහැ නේ මෙච්චර. බෑ ජනතාව එතුමා ප්‍රබලයක් කළා තියෙනවා. අපි එතුමාට වක්කීමක් තියෙනවා. අපේ වමේ කඳවුරේ අපේ අතෙන් වෙච්ච සමහර අඩුපාඩුත් නිවැරදි කරගෙන ඉස්සරහට යන්න. දැන් බැසිල් මාත්‍ය ලංකාවට එයිද මහමැතිවරණේදී? ඔය එතුමා එනවා වක්කින කාරණේ තමයි ප්‍රකාශ කළා තියෙන්නේ. පසුගිය මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව අනාගතයේදී අපි මූණ පාන්න දින්න මැතිවරණයට සූදානම් වීම පිළිබඳව සාකච්ඡා කරනවා. ප්‍රතිඵල ගැන මොකද ඔබතුමාගේ මතය? ප්‍රතිඵලය ජනතාවගේ මතය. අනිවාර්යයෙන් ප්‍රතිඵල පිළිගන්න බෑ නේද? වර්තමාන ජනාධිපතිතුමාට සහය දෙනවද ගමන යන? තාම අපි පක්ෂයක් වශයෙන් කවුරුලා සාකච්ඡා කරේ නෑ කියන. අපි ඔක්කොම එකහුවෙලා තීන්දුවක් ගන්නවා. එතුමාට රට කරගෙන යන්න පුළුවන් කියලා ඔබතුමාට විශ්වාසයක් තියෙනවද? අපොයි ඇයි? පුළුවන්ද? මම හිතනවා මිනිහට ඒ හැකියාව තියෙනවා. මහා මැතිවරණයේදී අපි වෙනම සාකච්ඡා කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ සන්ධානයක් හදන්න හදන පුරුල් සන්ධානයක් ඒකට ඔබතුමා එකතු වෙනවද? නෑ අපි එකව වෙන්නේ. අපි කණ්ඩායම කියනවා එපැයි කියලා.